ඔන්න ඉතින් අද මම ඔයාලව එක්ක යන්නේ අලුත්ම තැනකට. ඒ තමයි අපි අද නිවාඩු දවස යන්න හිතුවා ඩෙසර්ට් කැම්ප් එකට. ඉතින් පියාද යන්නේ සමාල් වසීල් කියන ඩෙසර්ට් කැම්ප් එකට. ඉතින් වහිබා සෑන්ඩ් වල තමයි මේ කැම්ප් එක තියෙන්නේ. ඉතින් මස්කට් වල ඉඳලා පැය දෙකක් විතර යනවා වහිබා සෑන්ඩ්ස් වලට. අපි කලින් එක පාරක් ගිහින් තියෙන අවුරුදු 4කට විතර කලින්. නමුත් අපි ඩෙසර්ට් කැම්ප් එකක ඉඳලා නැහැ. ඉතින් මම අද හිතුවා ඔයාලත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ඔන්ලයින් බුකින් එකක් දැම්මහම මේගොල්ලෝ අපිට ඔක්කොම ඩීටේල්ස් මේල් කරනවා. ඉතින් ඒ තියෙන ඇක්ටිවිටීස්, එතකොට ඒ වගේ ප්‍රයිසස් මේ හැම දෙයක්ම දාලා. ඉතින් අපිට ට්‍රාන්ස්පෝර්ට් එකක් ඕන නම් ට්‍රාන්ස්පෝර්ට් එකක් සප්ලයි කරනවා අපිව ගිහින් දාන්න. එතකොට අපි වාපව් ගෙනත් දාන්න. මේකට ඔමාන් රියල් 32ක් යාලා අය කරනවා රූම් රෙන්ට් එකට අමතරව. ඉතින් අපි එහෙම ඩ්‍රයිවර් කෙනෙක් හය කරා මොකද ඒක සේෆ් නිසා. ඉතින් එයා කිව්වේ අපිට මේ ඩෙසර්ට් කැම්ප් එකට ඩෙසර්ට් එක ඇතුලේ කිලෝමීටර් 14ක් යන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මේ ඩෙසර්ට් කැම්ප් එකේ කලින් තිබ්බ එන්ට්‍රන්ස් එක වෙනස් කරලා ඒගොල්ලෝ මෙන්න මේ විදිහට අලුතෙන් මේ එන්ට්‍රන්ස් එක මේ ටික අලුතෙන් හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් දැන් වෙලාව දවල් දෙකහමාරට විතර ඇති. ඉතින් දැන් අපි චෙකින් වෙන්න යන්නේ. මේ තමයි රිසෙප්ෂන් එක. ඉතින් මේ ඔක්කොම ටික අලුතෙන් හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් රූම් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේන්ටේන් කරන ඩෙසර්ට් කැම්ප් එකක් තමයි සමාල් වසීල් ඩෙසර්ට් කැම්ප් එක කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සන නේචර් එකක් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා ඩෙසර්ට් එකක් මැද. ඉතින් මේක තමයි අපි ගත්ත රූම් එක. මේකේ රූම් රෙන්ට් එක වුණා ඔමාන් රියල් 47ක් බ්‍රෙක්ෆාස්ට් එක සහ ඩිනර් එකත් එක්ක. ඉතින් ඔයාලා කැමති නම් ලන්ච් එක වෙනම ඔයාලට arrange කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉන්න දවස් ගාන අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැම පහසුකමක්ම රූම් එකේ ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. ඉතින් ඩෙසර්ට් එකක් මැද ඉන්නවා කියන ෆීලිං එක ඇත්තටම අපිට මේ ඩෙසර්ට් කැම්ප් එක ඇතුලේ දැනුනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වටේටම ඩෙසර්ට් එක පේන්නේ. ඉතින් වහිබා කියන්නේ මස්කට් වල ළඟම තියෙන ඩෙසර්ට් එක. ඒ වගේම ගොඩාක් ලස්සන කැම්පින් කරන්න හොඳම ඩෙසර්ට් එක තමයි වහිබා සෑන්ස් කියලා කියන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මේ පිටිපස්සේ තියෙන ඩෙසර්ට් එකට මේ විදිහට තමයි කැම්ප් එක පේන්නේ. ඉතින් කැම්පින් ඒරියා එක ඔයාලට පේනවා ඇති ඒගොල්ලෝ හරිම ලස්සනට ගස් වවලා මෙන්න මේ විදිහට ලස්සනට මේන්ටේන් කරලා දෙනවා. ඉතින් හැම ඩෙසර්ට් කැම්ප් එකක වගේම මේගොල්ලෝ ගාවත් ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඩූන් බාෂින්, එතකොට ඩෙසර්ට් ක්‍රොස් කරන්න, සන්සෙට්, සන්රයිස්, කැමල් රයිඩින්. ඉතින් මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම වෙනම චාර්ජ් කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒ දේවල් arrange කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඩිනර් එකට තමයි යන්න හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු මොනවද ඩිනර් එකට තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ ඩිනර් එක ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. ඉතින් මීට අමතරව බබකියු එකක් තිබ්බා. ඉතින් මුලින්ම බබාගේ කෑම එක තමයි මම මේ බෙදාගන්නේ. ඉතින් එයාට කෑම කවලා තමයි මම මගේ කෑම එක බෙදාගන්නේ.
ඉතින් කැම බෙදාගන්න අපි බබකියු එක ගාවට ගියා කැමල් මීට් සහ චිකන් තමයි තිබ්බේ. ඉතින් කැමල් එක ට්‍රයි කරලා බලනවා කියලා හිතුවා ෆස්ට් ටයිම් මම කැමල් මීට් කන. ඉතින් චිකන් එක නම් ගොඩක් රසට තිබ්බා. ඉතින් ඕවරෝල් ගත්තාම කැම ටික ගොඩක් රසට තිබ්බා මේ ඩෙසර්ට් කැම්ප් එකේ. ඉතින් පහුවදා උදේ තමයි මේ ඔයාලට පේනව ඇති කොච්චර රිලැක්සින් වයිබ් එකක්ද කියලා මේ ඩෙසර්ට් කැම්ප් එකේ තියෙන්නේ. ඉතින් මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි යන්නේ. ඉතින් බබත් නිදි ගොඩක් නිදහසේ උදේ කැම්ප් ටික ගන්න තමයි යන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ඕපන් කරන්නේ උදේ 7ට. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒගොල්ලෝ බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබ්බේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් ගොඩක් හොඳට තිබ්බා. ඉතින් අපි මේ ටුවර් එක ගියේ දෙසැම්බර් මැද විතර. ඉතින් දෙසැම්බර් කියන්නේ ඔමාන් වලට කොහොමත් සීතල කාලගුණයක් තියෙන කාලයක්. ඉතින් ඩෙසර්ට් එකට මේ සීතල දැනෙනවා වැඩි. ඉතින් නොවැම්බර් ඉඳන් මාර්තු වෙනකන් තමයි ඩෙසර්ට් කැම්පින් යන්න හොඳම කාලේ. ඉතින් අපි ගිය දවස්වල හිටිය ගොඩක් ටුවරිස්ලා තමයි ලෝකල්ස්ලා නම් ගොඩක් අඩුයි. ඉතින් මෙන්න මේ විදිහේ ගොඩක් ඇට්‍රැක්ටිව් වයිබ් එකක් තමයි සමාල් වසීල් ඩෙසර්ට් කැම්ප් එකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා බබත් නැගිට්ටට පස්සේ යාට උදේ කෑම කවාගෙන අපි කැම්ප් එක ඉස්සරහා තියෙන ඩෙසර්ට් එකට පොඩ්ඩක් ගියා. ඉතින් එතන පොඩ්ඩක් වෙලා ඉඳලා අපි චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මෙහි යූෂුවල් චෙක් අවුට් වෙන ටයිම් එක උදේ 11. ඉතින් ඒගොල්ලෝ අපෙන් වෙලාව අහනවා අපි ඩ්‍රයිවර්ට කෝල් කරන්න. ඉතින් ඔයාලා කැමති වෙලාවක චෙක් අවුට් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට රිසෙප්ෂන් එක ගාව එයාලගේ තියෙන ඇක්ටිවිටීස් වල ප්‍රයිසස් දාලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ දේවල් arrange කරගන්න පුළුවන්. ඉතින් ඩෙසර්ට් කැම්පින් කරන්න හොඳම ප්ලේස් එකක් තමයි සමාල් වසීල් කියන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් විදිහින් අපි ආයෙ හමු වෙමු.